මේ මොහොතේදී අහන්නට ලැබුණ සුබ ආරණ්‍ය අනාගතයේ ජනාධිපතිතුමා බවට පත් වෙනවායි කියන අපේ තමන් රාජපක්ෂ මැති ඇත්තට මේක අප්‍රසිද්ධ කාර්යයක් ඒක අපි දැනගෙන හිටියේ නම් බොහොම සතුටු වෙනවා ඒ වගේම මයන්ත දිසානායක මැතිතුමාටත් මා ආරාධනා කරනවා ඔබතුමත් ඒ පැත්තට ඇවිල්ලා මේ රට ගොඩනගමු රට ආරක්ෂා කරමු කියන පරිදි දෙනවා එතුමාට ඉතින් ජනතාව අපට ආදරේ නෑ ඔය මුලින් කතා කළ අපේ මයන්ත දිසානායක මහත්මිය එහෙම කොම් කරන්න එපා වෙන් කරන්න මා කියනවා ඒ කඩවල වලට යන්න එපා ඒ කඩවල වලින් කන්න බොන්න එපා මොකද ඒක ප්‍රසිද්ධ කාරණයක් අපිට අපේ ජනතාවට වසවිස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සාහගත් පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේන නිසා අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙනවා ඒ කඩවල වලට යන්නත් එපා ඒවා යන්නත් එපා ඒවා කාපු බාල පරම්පරාවට මම හිතන අනාගතේ දුරුදර්ම නැති වී කියලා මම හිතන්නේ ඒත් මේ අයට දැනගත්ත එක අනාගතේ තවර 10 පාර ගන්න අපි නම් ඉන්නේ නැහැ ඒකේ විපාක තමයි ඒ පාසල් වල මේ පෞද්ගලික වතවානේ පිටු වෙච්චි දේවල් පිළිබඳව හිතනකොට මේ ධර්ම අනාතයි මේ රට අනාතයි ඒ වගේම අර මාතෙනි දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියා පිළිබඳව කවුරු සංකල්ප ලක්ෂ ගාන අපේ දරුවෝ විනාශ කරනවා ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ අර කවුද උපාසකම්මල වගේ ඇතිව ගල් ගහන මරණ මම එහෙම කියන්නේ නැහැ නමුත් කළ යුත්තේ ඒක තමයි ඒ විදිහ අපරාධ කරා නම් අපේ මිනිස්සු ඒ ජාතිය අපි ප්‍රතිගහනවා ඔය නීති රීති හොවා හරියන්නේ නැහැ ඒ නිසා අපි එකතු වෙන්න ඕන බෞද්ධයන් හැටියට සිංහලයන් හැටියට වෙනදා පුරුදු පරිදි පාඩ බලන ඡන්දි දීලා හරියන්නේ නැහැ මේක. ඉතාම සුදුසුක් තෝරාගෙන සුදුසු මන්ත්‍රීවරු තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න ඕන. රටේ ජාතියට ආදරේ කියන රට ගැන හිතන ජාතිය ගැන හිතන අය පාර්ලිමේන්තුවට යවිය යුතුයි. ඔය එන ඕන කන්න කරලා හරින්නේ